ලෝකෙ තියෙන රසවත්ම දෙයක් තමයි memes කියලා කියන්නේ. ඉතින් memes ඉංග්‍රීසි වලින් තියෙනවා සිංහලෙන් ඕන තරම් මේ දවස්වල memes Facebook එකට ගියොත් බලා ගන්න පුළුවන්. ඉතින් පළවෙනි meme එකේ තියෙන්නේ teacher ළමයෙක්ට මෙන්න මෙහෙම කියනවා. Can you tell me two pronouns? What මට කියන්න පුළුවන් ද pronoun දෙකක්. ඔගොල්ලෝ දන්නවනේ pronoun කියන්නේ මොකක්ද කියලා. මේක ගැන දන්නේ නැති ළමයා එක පාටම කලබල වෙලා අහනවා who me කියලා. මෙතන මේ who me කියන එකෙන් අහන්නේ who කියන්නේ කවුද මේ මමද කියලා අහන්නේ. Teacher හිතන්නේ මෙයා උත්තර දෙන්නේ මේ pronoun දෙක කියලාම තමයි. හැබැයි ඇත්තටම උත්තර දීලා තියෙන්නේ කවුද මම? මමද උත්තර දෙන්න ඕනේ වගේ කපාටර් කන්ෆියුස් වුණාම අහන්නේ එහෙම ආන උත්තර දෙකක් තමයි එතන තියෙන්නේ. Teacher හිතන්නේ answer එක හරි කියලා correct very good කියලාත් කියනවා teacher. Congratulations for not reading the first word correctly. ආපහු සරයක් බලන්න. ඔයා පළවෙනි වචනේ කියවලා තියෙන්නේ හරියටද? අපි කියන එක congratulations කියලා හැබැයි අකුරු සම්පූර්ණයෙන්ම වැරදි. අපිට එතෙන්දීම wish කරනවා පළවෙනි වචනේ හරියට කියවුවට. Arguing with mothers be like reading the software license agreement. At the end you ignore everything and end up with I agree. ඔයා මොකරි software එකක් download කළාට පස්සේ ඔයා ඒකේ license agreement එක කියවනවද? ඔයා දැකලා තියෙන එක ගොඩාක් දිගයි. හැබැයි ඔයා කොච්චර එක කියෙව්වත් ඔයාට ඒක accept නොකර ඉන්න බෑ. ඔයා ඒක accept කළේ නැත්නම් ඔයාට software එක download කරන්න බැරි වෙනවා. අන්න ඒ වගේ තමයි අම්මත් එක්ක ඔයා කොච්චර argue කළත් කොච්චර වාද කළත් ඔයාට අන්තිමේදී පිළිගන්න වෙනවා. I agree කියන එක ඉතින් අම්මටත් I agree කියන්න වෙනවා වගේම අතන software එක install කරගන්නත් ඔයාට I agree කියලාම දාන්න වෙනවා. එහෙම නැත්නම් install කරගන්න බැරි වෙනවා. ඕ photo එකක් තියෙනවා boys weakness. පිරිවි ළමයිගේ දුර්වලතාවයලු මේක කියලා තියෙනවා photo එක. කොල් තේරුම් ගන්න. ඊට පස්සේ save කියනවා that is body weakness. ඒක boys කියන නැත්නම් පිරිවි ළමයිගේ දුර්වලතාවයක් නෙමෙයි මේක body එකේ තියෙන දුර්වලතාවයක්. If someone gave you $200 because you are ugly, would you take the money? මොකක්ද මේකෙන් කියන්නේ? කවුරු හරි වාට ඩොලර් 200ක් දෙන්න කැමැතිලු ඔයා කැතයි කියලා පිළිගන්නව නැත්නම් ඔයා කැතයි නම් ඔයා කැතයි කියලා පිළි අරගෙන ඩොලර් 200 ගන්නවද නැද්ද කියලා අහනවා. ඊට පස්සේ සේවිය උත්තර දෙනවා absolutely අනිවාර්යයෙන්ම මං ගන්නවා. I am ugly මං කැතයි කොහොමත් not stop it මං මෝඩෙක් නෙමෙයි හැබැයි. ඔයා හඳ දිහා බලනකොට ඇස් දෙකෙන් පළවෙනි ඡායාරූපෙන් වගේ තමයි පේන්නේ. What my eyes see. හැබැයි ඔයා ෆෝන් එකකින් ඒ විදිහටම ඡායාරූපේ ගන්න ගියාම ඔයාට පේන්නේ අර පල්ලෙහා තියෙන ෆොටෝ එකේ විදිහට. What my phone sees. My English inside my head. මගේ ඔළුවේ ඉංග්‍රීසි කතා කරන්න ගොඩාක් දැනුම තියෙනවා. ඉතින් පළවෙනි ඡායාරූපෙන් පෙන්වන්නේ අන්න ඒක. හැබැයි මං කතා කරන්න ගියාම my english when I am talking මම කතා කරන්න ගියාම මගේ ඉංග්‍රීසි වල දැනුම මෙන්න මේ වගේ. Using mobile at night is drug. රාත්‍රියට mobile phone පාවිච්චි කරන එක නිකන් මත්ද්‍රව්‍යයක් වගේලු drug එකක් වගේලු. Bed is dealer. මේ deal කරන කෙනා එහාට මෙහාට අරයි යන කෙනා තමයි ඇඳ. And parents are police. දෙමව්පියෝ තමයි පොලිසියෙන් වගේ කඩාපාත් වෙන්නේ මේ phone එක යූස් කරන වෙලාවට. That is strong bond between iPhone users and toilet mirror can never be broken. ඔගොල්ලෝ දැකලා තියෙනවද iPhone එකක් ගත්ත කෙනෙක් bathroom එකට ගිහිල්ලා washroom එකට ගිහිල්ලා iPhone එක පේන විදියට photo එකක් ගහලා දානවා. ඉතින් මේ meme එකේ තියෙන අන්නේ කතාව මේ iPhone එක අතරයි ඔයගොල්ලෝ toilet mirror එක අතරයි තියෙන බැඳීම නම් කවදාවත් නැති කරන්න බෑ නැති වෙන එකක් නෑ කියන එක මේ තද බැඳීම. Me to myself මම සහ මගේ අනාගතය. Me to myself I am from future. මේ අනාගතයෙන් එන්නේ මම තමයි. I am from future. Please start studying. අනාගතයෙන් ඇවිල්ලා කියනවා මටම මම තමයි අනාගතයෙන් ආපු කෙනා. ඒකින්ද අනිවාර්යයෙන්ම ස්ටඩි කරන්න පටන් ගන්න විභාගය එනවා කියලා එයා කියනවා. සේවි ඊට පස්සේ මෙන්න මේ උත්තර දෙනවා. You came from future. ඔයා අනාගතයේ ඉඳලා දැන් ආවේ. But you didn't bring the exam question paper. අනාගතේ නම් exam question paper එකක් තියෙන්න බෑ. ඇයියෝ පාඩම් කරන්න කියනවා paper එකම අරන් ආවා නම් ඉවරනේ කෙලින්ම. Before you lose hope just remember. ඔයා බලාපොරොත්තු නැති කරගන්න කලින් මතක තියාගන්න this guy got married to Beyonce. මේ ගාය තමයි මේ කොල්ලා තමයි බියොන්සේව මැරි කරලා තියෙන්නේ කියලා කියනවා. මේ වගේ කෙනෙක් මැරි කරලා තියෙනවා කින්දා ඔයා බලාපොරොත්තු නැති කරගන්න එපා. මෙයාට අග්ලි කෙනෙක් කින්දා තමයි මෙහෙම කියනවා ඇත්තේ. ඊළඟ සේවිය මේ විදිහට උත්තර දෙනවා. Yeah, but he is a millionaire. Oh, හැබැයි ඔහු මිලියනර් කෙනෙක්. ඒක නිසා now you can lose hope. දැන් ඔයාගේ බලාපොරොත්තු නැති කරගන්න.